බුරුමයේ පුහුණු කරන පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය. රේරුකානයේ චන්දවිමල මහනාහිමි විසින් සම්පාදිිතයි. සඥාපනය කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිරිහිගිය කාලයේදී ඒ බව දුටු භික්‍ෂූන් වහන්සේලා සත් නමක් ඉමහත් සංවියගයට පැමිණ. බුදුසස්න පවත්නාමේ උතුම් අවස්ථාව ඉක්ම ගියහොත් නැවත අපට සසර දුකින් මිදීමට පිහිටක් කරගත හැකි කාලයක් කවදා ලැබේ දැයි නොකිය හැකි බැවින්. ජීවිත පරිත්‍යාගයෙන් වුවද උත්සාහකොට අප විසින් දුකින් මිදීමට පිහිටක් කරගත යුතුය. යැයි සලකා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතු නිදන් කළ ස්වර්ණ චෛත්‍යයට වැද මහවනය වැද නැගිය නොහෙන එක් පර්වතයක් දැක ජීවිතාශාව ඇත්තෝ නවතිත්වා දිවිපුදා මහනදම් පුරණු කැමැත්තෝ මේ පර්වතයට නගිත්වා යයි කියා ඉනිමගක් බැඳ ඒ මගින් පර්වතයට නැග ඉනිමඟ පෙරලාදමා එහි වෙසමින් මහනදම් පුරන්නට පටන් ගත්හ මහනදම් පිරීම යනු මගපල පිණස භාවනා කිරීමය. ඒ පිරිසෙහි සංග ස්ථවීරයන් වහන්සේ එක් රාත්‍රියකින්ම සියලු කෙලෙසුන් නසා රහප වූහ. ඊට පස්දින දෙවනතෙරුන් වහන්සේ අනාගාමී වූහ. ඉතිරි පස් දෙනා වහන්සේ කිසි විශේෂයකට නොපැමිණ ඒ පරවතය මත නිරහාරභාවයෙන් වියලී තජන කාල ක්‍රියාවෙන් කලුරියකොට දෙව්ලොව උපන්හ ඔවුහු දිවියලෝකෙන් දිව්‍යලෝකයහි උපදමින් බුද්ධාන්තරයක් වූ දීර්ඝ කාලය ගෙවා අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලෙහි නැවත මිනිස්ලොව උපන්හ පුක්කු සාති රජ එයින් එක් කනකි කුමාර කස්සපතෙරුන් වහන්සේ, එක්කෙනකි දබ්බ මල්ල පුත්ත තෙරුන් වහන්සේ එක්කෙනෙකි සබිය පරිබ්්‍රාජක එක්කෙනෙකි ධාරු චරීය එක්කෙනෙකි කසුප බුදුන් වහන්සේගේ සස්න පිරිහෙනු දැක සංවේගයට පත් ඒ භික්ෂූන් වහන්සේලාගේ සිත දිවි පුදා මහනදම් පිරීමට නැමුණක් මෙන් මන් බුදුසසුනේ ආවිශයෙන් අඩක් ගෙවී යන මේ වකවානුවේ සියලුම බෞද්ධ රටවල් බෞද්ධ පින්වතුන්ගේ සිත් පෙරට වඩා දහමට නැමී බරවී ගොස් ඇති බව නොෙක් කරුණුවලින් පෙනෙන් නැට තිබෙයි. එහි ප්‍රතිඵාලයක් වශයෙන් මේ ජාතියේ දීම හෝ මේ බුදුසස්නෙහි දීම මගපල ලබා නිවන්දැකීමේ බලාපොරොත්තුෙන් සිල් රැකීමට භාවනාකිරීමට බොහෝ දෙනා විසින් පටන් ගෙන තිබයි. බෞද්ධ රටවල භාවනා පුහුණු කරන ස්ථාන බොහෝ ගණනක් ඇති වී තිබේ. බෞද්ධ ජනයා විසින් නොසලකා හැරීමෙන් කාලාන්තරයක් යටපත්වී තිබූ භාවනා ක්‍රම නැවතත් ප්‍රසිද්ධියට පැමිණනට වී තිබෙයි. මේ පොතෙහි දැක්වෙන සතිපට්ඨාන භාවනා ක්‍රමයත් කාලාන්තරයක් යටපත්වී තිබූ භාවනා ක්‍රමයකි. අද බුරුමයේ මේ භාවනාව පුරුදු කිරීමෙන් බොහෝ දෙනෙකුන් බොහෝ ප්‍රතිඵල ලබා ඇති බව කියති. භාවනා ක්‍රම අතරද ඉක්මණින් පල දැකියහැකි ඒවාද, පල ලැබීමට බොහෝ කල්ගතවන ඒවාද. කොතෙක් මහන්සිුවද සෑහෙන පලයක් නොලබියහැකි ඒවාද ඇත්තේය සතිපට්ඨාන භාවනා ක්‍රමය වනාහි මෙලව මගඵල ලැබීමට සුදුසුකම් ඇතියන්ට ඉක්මණින් ඒවා ලැබියහැකි භාවනා ක්‍රමයකි. සතර මාර්ග සතරඵල නිර්වාණය යන මේ ලෝකෝත්තර ධර්මයෝ ගිහි පැවිදි ගෑනු පිරිමි බාල මහලු සැමදනටම සාධාරණය අතීතයේ සත්හැවරිදි ලදරියන් පවා, සෝවාන් පලයට පැමිණි බව, අපේ පොතපතෙහි නොයෙක්තැන්වල සඳහන් වී ඇත්තේය. වර්තමාන ජාතියේදී මගඵල ලැබීමට තරම් භාගයක් සැම දෙනාටම නැති බවනම් ඇත්තකි. එබන්දුව බුද්ධකාලෙහිද බොහෝ වූහ. කල වෙසෙන සෑම දෙනාම වර්තමාන බවයේ මගඵල ලැබීමට භාග්‍ය නැත්තාහූ නොවෙති. ඒවා ලැබීමට තරම් භාග්‍ය ඇතියවුන් දැනුදු බොහෝ ඇති බව කිසිදු සැකයක් නැත. වී ඇටෙහි පැලවීම් ශක්ති ඇතද අටුවේම තිබුණහොත් කිසිකලක එය පැළ නොවන්නේය. එමෙන් ජාතියේදීම මගඵල ලැබීමට භාග්‍ය ඇති තැනැත්තාටද ලැබීම සඳහා ක්‍රියා නොකළොහොත් ඒවා නොලබෙන්නේය. මේ ජාතියේදීම මගඵල ලැබීමේ භාග්‍ය ඇද්ද නැද්ද යන බව තේරුම් ගැනීමට කිසි ලකුණක් නැත්තේය. භාග්‍ය සැඟවී ඇති දෙයකි. ඒ නිසා මේ ජාතියේදීම බුදු සසුනේදීම මගපල ලැබීමට නිවන්දැකීමට තරම් භාග්‍යයක් අපට නැතයයි කියා කිසිවෙකු විසින් මන්දෝත්සාහි නොවිය යුතුය. භාග්‍ය ඇති නැති බව දතහැකි වන්නේ ද උත්සාහ කර වැැලීමෙනි. නොමගගොස් ඒකාන්තයෙන් මෙලොවම පල දැකිය හැකිවන යහපත් විදර්ශනා භාවනාක්‍රමයක් අනුව කලක් උත්සහ කළහොත් භාග්‍ය ඇතිතනැත්තා යටත් පිරිසයින් සෝවාන් පලේටවත් පැමිණෙන්නේය මේ ජාතියේදීම එයට පැමිණීමට භාග්‍ය නැත්තා වූ පින්වතුන්ට කාශ්‍යප බුදුසමේහි කඳුනැග භාවනා කොටද ඒ ජාතියේදී සෝවාන් පලේටත් නොහුණු භික්ෂූන් වහන්සේලා පස් නමට ඒ කළ උත්සාහය අප බුදුසසනෙහි ඉතා ඉක්මණින් රහත්විය හැකිවීමට පාරමිතාවක් වූක් මෙන් මතු බුදුසසුනකදී මගඵල ලැබීමේ පාරමිතාව වන්නේය. සුවසන්තානයේහි කාමච්චන්දාදී නීවරණයන්ට ඇතිවන්නට ඉඩ තබා සමහර දවසක පමණක් භාවනා කරන්නා වූ තැනැත්තන්ට හා දිනපතාම වුවද දවසෙන් සුළුකාලයක පමණක් භාවනාවහි යෙදෙන්න්න උන්ට කෙටිකාලයකින් මග පල නොලැබිය හැකිය. එසේ කරන්නවුන්ට සියවසකිනිදු මඟ පල නොල බියහැකිය සුවසන්තානයහි නීවරණයන් ඇතිවීමට අවකාශයක් නොතබා නීවරණයන්ට සම්පූර්ණයෙන්ම ඉඩක් නොදී. නිධන කාලේ හැර දවස මුළුල්ලේම සතිපට්ඨාන භාවනාවහි යෙදින පින්වතාට මගඵල ලැබීමට වැඩි කලක් ගත නොවෙයි. එබැවින් සැරියුත් මහතෙරුන් වහන්සේ මේ සස්නෙහි කොතෙක් කල් ධර්මයට අනුව පිළිපදින තැනැත්තා රහත්වේදැයි විචාල ජම්බුකාදක පරිබ්‍රාජගයා හට න චීරං ආවුසෝ ඇවැත්නි වැඩි කලක් නොවේය යැයි වදාළ සේක. මේ පොතෙහි දක්වා ඇත්තේ සතර සතිපට්ඨානයම එකවර භාවනා කිරීමේ ක්‍රමයයි. මේ අනිකුත් භාවනාවන් මෙන් නොව සතර ඉරියව්ව හා සම්බන්ධය ඇත්තා වූ, කෑමබීම මළමුත්‍ර පහ කිරීමුව දෙවීම, අත්පා දෙවීම වතුරනෑම කතාකිරීම දීම්, ගැනීම්, හැඳීම්, පெරවීම් ආදී සකළ ක්‍රියාවන් හා සම්බන්ධය ඇත්තා වූද ශක්ෂුරාද්‍රී ඉන්ද්‍රියන්ට හමුවන අරමුණ හා සම්බන්ධ ඇත්த்தா වූද. அරමුණු ගැනීමහා සම්බන්ධය ඇත්த்தா වූද. கල්පනාකිරීම් වැටஹීම් සැපதுකා සම්බන්ධ වූද සන්තානேහි ඇතිවනகிலෙஸ் සම්බந்த වූද. ශ්‍රද්ධාදී ගුණධර්ම සම්බන්ධ වූද, යහපත්வූத், අයහපත් වූத் කල්පනා සම්බந்த වූத භාවනාවකි. හොඳින් භාවනා කරන යෝගාවචරයාට ඔහුගේ ඉන්ද්‍රියන්ට முුණගැසන සියල්ලහා මේ භාවනාව සම්බන්ந்தවෙයි. මේ සතිප්ட்டාான භාවනාව மැනவின் කරන යෝගාවචරයා හට නිதනකාලයහැර அන් හිස්කාලයක් නැත එබැවි. හගේ සන්තාානයෙහි කාමච්ඡන්දාදී නීවරණයන්ට නැගී එන්නට අවස්ථාවක් නොලබෙන්නේය එයින් නොපිරිහෙන්නේය ඒ යෝගාවචරයා හට අදකරන භාවනාවෙන් ඇතිවන සිහියේ දියුණුව සමාධයේ දියුණුව ප්‍ර්ඥාවේ දියුණුව හෙටකරන භාවනාවෙන් නැතිවන සිහියේ දියුණුව හා සමාධයේ දියුණුව හා ්‍ර්ඥාවේ දියුණුව හා සම්බන්ධ වන්නේය. එබැවින් ඇතැම් යෝගාවචරයෝ සතියක් දෙකක් භාවනාවහි යෙදීමෙන්ද මග පල ලබති. වැඩි කලක් භාවනා කරන්නා ගැන කියනුම කිම. බොහෝ යෝගාවචරයෝ වේදනානු පස්සනා චිත්තානු පස්සනා දම්මානු පස්සනා සතිපට්ටාන තුනගැන සැලකිල්ලක් නොදක්වා කායානු පස්සනා සතිපට්ටාන භාවනාව පමණක් කරති. එසේ කරන්නා වූ තැනැත්තාට එයින්වන නපුරක් නැතද සතර සතිප්ඨානය භාවනාකරන යෝගාවචරයන්ට සේ ඉක්මණින් මගඵල ලැබියහැකි නොවෙයි. ඒසං කේසංචි භික්කවේ, චත්තාාරෝ සතිපට්ටානා විරද්ධ විරද්ධෝ තේසං අරියමග්ගෝ, ඒසං කේසංචි භික්खවේ, චත්තාාර සතිපට්ඨානා ආරද්ධ, ආරද්धෝ තේසං අරියමගගෝ සම්මා දුखයගාමී යනාදියෙන් තතාගතයන් වහන්සේ විසින් ොෙක් සූත්‍රවල සතර සතිපට්ඨානයම වැඩීම වදාරා තිබෙනු දක්නා ලැබෙයි. පෙර යෝගාවචරයන් එසේ කළ බවත් නොෙක් සූත්‍රවලින් පෙනේ. දිනක් ආයශ්මත් සාරිපුත්‍ර ස්තවීරයන් වහන්සේ අනුරුද්ධ ස්තවීරයන් වහන්සේ දැකර කියනසෙක් ඇවැත්නි අනුරුද්ධය ඔබගේ ඉන්ද්‍රියෝ ප්‍රසන්නේය මූුණේ පැහැ පිරිසිුදුය බබලන්නේය ඔබ මේ කාලයේදී කිනම් විහාරයකින් බොහෝකොට වාසය කරන්නා හුද යැයිකීහ. එකල්හි අනුරුද්ධ තෙරුන් වහන්සේ චතුසුක්වාහං ආවුසෝ සතිපට්ඨානේසු සුප්පටිත්ත චිත්තෝ ඒතරහි බහුලං විහාරාමි යනුවෙන් මම මේකාලයේ සතර සතිපට්ඨානයෙහි පිහිටවූ සිත් ඇතිව බොහෝසයින් වෙසෙමි යැයි වදාළ සේක. මුලින් සතිපට්ඨාන භාවනාව පුරුදු කරන්නවුන්ට එයින් අපහසුකම් ඇති වෙතත් පුරුදු වූ පසු එය ඉතා සුකදායක භාවනාවක් බවත් රහතන් වහන්සේලාත් සතිපට්ඨානයන් සේවනය කරමින් වෙසෙන බවත් එයින් තතහැකිය ග්‍රන්තෙහි සතිපට්ටාන භාවනාව දක්වා ඇත්තේ උදරය ප්‍රධාන කරගෙනය. මහා සතිපට්ඨාන සෝත්‍රයෙහි මුලින්ම වදාරා ඇති ආනාපාන භාවනාව නොගෙන උදරේ උස්පහත්වීමක් මේ භාවනා ක්‍රමයට මුල්කරගෙන තිබෙන්නේ කොමකට දැයි ඇතැම්හු ප්‍රශ්න කරති ඇතැම්හු එයට දොස් දක්වති. උදරේ උස්පහත්වීමේ කතාව බුර්ම බස නොදැනීම නිසා ඇතිකරගෙන තිබෙන අවුලකි. මේ භාවනාව උදරේ පිම්බීම හැකිලීම් දෙක ප්‍රධාන කරගෙන පුහුණු කළ යුත්තකි. උදරේ පිම්බීම හැකිලීම් දෙක ප්‍රධානකර ගැනීම ගැන දොස් දක්වන්න වුන් කරන්නේ භාවනා ක්‍රම ගැන නොදනීම නිසාය. සමත යානිකයෝය, විදර්ශනා යානිකයෝය යැයි යෝගීහු දෙකොටසකි. සමත යානිකයන්ට ආනාපානය මුල්කරගෙන භාවනා කිරීම හොඳය. මේ ග්‍රන්තයේ දැක්වෙන සතිපට්ඨාන භාවනාව ශුද්ධ විදර්ශනා භාවනාවකි භාවනාවෙන් මගඵල ලැබිය හැකිවීමට විදර්ශකයා විසින් ගන විනිබ්බෝගය කොට ආත්ම සංඥාව දුරුවන හැටියට නාම රූප හොඳින් හැඳන ගත යුතුය ඒවායේ ඉපදීම් බිඳීම් දෙක දැකිය යුතුය ඉපදීමේ හේතු දැකිය යුතුය අනිත්‍යාදී ලක්ෂණතුන දැකිය යුතුය ගනීෙන් වැසී ඇතිබැවින් නාමරූප දෙක වෙන් වශයෙන් දැක ගැනීමත් පහසු නැත. ඒවා ඒ ඉපදීම් බිදීම් දෙක දැන ගැනීමත් පහසු නැත. පොතපති නැතිකරගන්නා දැනුමෙන් මගඵල නොලැබිය හැකිය. මගඵල ලැබීමට ප්‍රත්්‍යක්ෂ දර්ශනයක් කෝමනාය. ඒ ප්‍රත්්‍යක්ෂ දර්ශනය ඇතිකර ගැනීමේ පහසු ක්‍රමය, රූපයන්ගේ හෙලවීම අනුව සිහිනුවන දෙක පැවැත්වීමමය චලනයවන රූපයන්ට සිහිනුවන දෙක යොමුකරගෙන ඉන්නා යෝගාවචරයා හට ඒ සෙලවනදය අනිකක් බවත් ඒ සිහිකරන සිත අනිකක් බවත් රූප සෙලවෙන වාරයක් පාසා ඒවා මෙිනිහිකරන සිත් වෙනවෙනම ඇතිවන බවත් චලනයන් නිසා ඒවා මෙිනිහිකරන සිත් ඇතිවන බවත්. සෑම චලනයක්ම එකනෙහිම නැතිවන බවත්, චලනය මෙනිහි කළ සිතත් නැතිවන බවත්. චලනය වන රූපත් ඒවා නිසා උපදිනා සිතුත් හැර මමය සත්වයාය පුද්ගලයාය ආත්මයය කියා, නාමරූප අතර කිසිවක් නැති බවත්. එපිද එපිද බිඳිමිඳී යන ඒ නාමරූප ආත්ම නොවන බවත් අමුතුුවෙන් නොසිතාම පෙනෙන්නට වන්නේය. කෙලෙස් නැසීමට සමත් ප්‍රත්‍යක්ෂ දර්ශනය එය. ආශ්වාස ප්‍රාශ්වාසය නිසා ශරීරයේ පිම්බීම් හැකිලීම් දෙක උදරෙහි ප්‍රකටය එයින් මුළු සරීරයේම සියුම් චලනයක් ඇතිවෙයි. උදරේ පිම්බීම හැකිලීම දෙක සීකරමින් වෙසින යෝගාවචරයාට ස්මෘති සමාධි ප්‍රඥාවන් දියුණු වත් වත්ම ක්‍රමෙන් මුළු සරීරයම වන චලනයන් ප්‍රකට වන්නේය චලනය අනුව සරීරයේ සැමතනම රූප කලාප ඉපිද ඉපිද බිඳිබිඳී යන සැටි ඔහුට පෙනෙන්නට වන්නේය එය කෝටි ප්‍රාප්ත අනිත්‍ය දර්ශනයේය ආනාපානය මෙනිිහි නොකොට පිම්බීම හැකිලීම් දෙක සිහිකරන්නට උගන්වන්නේ ඒ දර්ශනය ඇතිවනු සඳහාය දැනට ජීවත්වන සකළ සත්වයන්ම කවදාහෝ මැරණ බවත් පොළොව මතුපිට ඇති සකළ වස්තුූන්ම කවදාහෝ විනාශ වන බවත් හැම දෙනාම වගේ දන්නාහ. එබඳු අනිත්‍ය දර්ශනයකින් ආත්ම සංඥාව දුරුවන්නේ නොවයි. අනිකුත් කෙලෙස් දුරුවන්න්නේද නොවෙයි. මගපල ලැබෙන් නේද නොවෙයි. නිවන් දැකිය හැක්කේ ද නොවෙයි. මගඵල ලැබිය හැකිවීමට ක්ෂණයක් පාසා, ශරීරයේ, රූප කලාප ඉපිද ඉපිද බිඳිමිඳී යාම දැකිය යුතුය. පිම්බීම හැකිලීම් දෙක සිහි කිරීම උගන්වන්නේ චලනය අනුව ඒ දර්ශනය ඇතිකර ගැනීමටය. ඒ නිසා නිවන් දකිනු කැමැත්තෝ අති පණ්ඩිතයන්ට මුලා නොවී මේ භාවනාව ආදරයෙන් කරත්වා. සංසාරය අතිදීර්ගය අතිදීර්ග වූ මේ සංසාරයෙහි එක් එක් සත්වයකු විසින් නොලැබූ දුකක් නැත. එසේම බොහෝ සැපද ලබා ඇත. එහිත් වඩා ලබා ඇත්තේ දුක්්‍ය ලැබූ දුක්වලින් දහසයෙන් පංගුවක් දසදහසයෙන් පංගුවක් ලක්‍ෂයෙන් පංගුවක් පමණවත් සැප ලබා නැත. සසර සැරිසරණ සත්වයාහට නිවන් නොසොයා මෙසේ වාසය කළ හැකිවී ඇත්තේ අතීතය නොපනීම නිසාය. යම් හෙකින් මේ සත්වයන්ට තමාගේ අතීතය පෙනෙනවා නම් අන්හැමදේම නවත්වා ඔවුන් නිවන් සොයන්නට පටන් ගන්නවා ඇත. සසර සැරිසරණ සත්වයාහට වැඩි කලක් වාසය කරන්නට සිදුවන්නේ සතර අපායේය. ඔහුට සුගතියට පැමිණෙන්නට ලැබෙන්නේ කලාතුරකිනි. මිනිස්ලොව සසර සැරිසරණ සත්වයාට කලාතුරකින් ඉපදන්නට ලැබෙන සුගතියකි මිනිස්ලොව සුගතියක්ය කියනුයේ එහි සැපම ඇති නිසා නොව අපාහි තරම් දරුණු දුක් නැති නිසාය සත්‍ය වශයෙන් කියතොහොත් මිනිසාට ඇත්තේ ද මහා දුක්කස්කන්ධයක් මය මිනිස්ලොව ඉපදීමත් දුකකි හඬ හඬා උපදින අයමිස ප්‍රීතියෙන් උපදිනා අය දක්නට නැත එපිද කලක් ගත වනතුරු තමාට කිසිවක් කරගත නොහැකිව, තමාට ඇති වේදනාව තමාගේ දුක අනුන්ට කියා ගැනීමටවත් සමත්කමක් නැතිව. අනේක දුක්හවේදනා විඳමින් හුන් තැනම මළමුත්‍ර කරමින් හඬමින් ඉතා දුකසේ ජීවත්වන්නට සිදවෙයි. ඒ දුකද, රට පෙරෙලෙන්නට හා කතා කරන්නට නුපුළුවන් වන තරමේ දරුණු රෝගයකින් පෙළෙන්නෙකුට ඇති දුක හා සර්වාකාරයෙන් සමානය. මදක් ලොකවූ පසු මිනිසෙකු වශයෙන් ලෝකෙහි ජීවත්වනු හැකි පිණිස උපන් තැනැත්තා විසින් වර්ෂ බොහෝ ගණනක් සිිල්ප ශාස්ත්‍රය උගතයුතුය එයද මහා දුකකි පසු ආහාර පානාදී ජීවත්වීමේ උපකරණ සොයාගනු පිණිස ජීවත්වනතාක් වැඩ කළයුතුය එයද මහත්තුකකි කරන වැඩවලින් බලාපොරොත්තු තරමට ප්‍රයෝජනය නොලැබෙන කල්ලී ඇතිවන්නේද සිතට මහත්දුකකි. දුකසේ සපයාගත් වස්තුව සොරුන්ට අසුුවීම් ආදයෙන් සමහර විට නැතිවෙයි එයද මහත්දුකකි එක් විට සරීරයේ බොහෝ වේදනා ඇතිකරන දරුණු රෝගද ඇතිවෙයි. ගින්නෙන් දවන කලෙකමෙන් තිහියාාවලින් කපන කලෙකමෙන් කඹවලින් වෙලා තදකරන කලකමෙන් අඩුවකින් තදකරන කලෙකමෙන් වේදනා ඇතිවන රෝග ඔහුගේ සරීරෙහි හටගැනී. එසේ හටගන්නා වූ රෝග සුවකර ගැනීමටද සමහර විට සතිගණන් මාස ගණන් එක ඉරියව්වකින් වාසය කරන්නට වීම් ආදියෙන් බොහෝ දුක්ගන්නට සිදවෙයි. එසේ දුක්්ගෙනද ඇතැම් රෝග සුවකර ගතහැකි නොවෙයි සමහරවිට රෝග සුවකර ගැනීම සඳහා බලවත් වේදනා හටගන්නා ස්ථානවල සල්්‍ය කරම කරවා ගන්නට ද සිදවෙයි මිනිස්සරීරය ආහාරපානාදියෙන් කෙසේ පෝෂණය කළත් දිනෙන් දින දිරදිරායන්නේය එයද මහා දුකකි මිනිසාට දුක්්පත්කමක් කමත් දුකකි ධනය සැපයමත් දුකකි පරස්සම් කිරීමත් දුකකි අමුදරුවන් නැති බවත් දුකකි අමුදරුවන් ඇති බවත් දුකකි ජීවත්වීමත් දුකකි මරණයත් දුකකි ලෝකෙහි ඇත්ත වශයෙන් සැපය කියයා සලකන්නට දෙයක් නැත මිනිසුන් සැප වශයෙන් සලකන්නේ සාපිපාසාදී සාරීරික වේදනා සංසිඳවා ගැනීමහා තන්හාදාහය සංසිඳවා ගැනීම සඳහා කරන දෙයයි. හාර වැලඳීම හා බීම සැප වශයෙන් සලකතත් එය සාපිපාසා දුක්වලට කරන ප්‍රතිකාරයකි. සැප වශයෙන් සලකන බවත් බොහෝ දේත් ඒ කරුණු ගැන ඇතිවන තෘෂ්ණ දාහය නැතිකර ගැනීමට කරන දේවල්ලිය. හොඳින් විමසා බලතහොත් සුගතියක් වශයෙන් සලකන මේ මිනිස් ලොවෙත් සැපයෙන් තොර දුක්කස්කන්ධයක් බව පෙනෙනු ඇත. සුගතියක් වශයෙන් සලකන මිනිස්ලොවත් දුක්ගොඩක්වන කලහි අපාය ගැන කියනුම කිම. එහි ඇති දුක විස්තර කරන්නට වචනත් නැත. ජීවත්වන සෑම සත්වයකොටම මරණය නියතය. මහා ධන ඉසුරන් වී ඉන්න වූද, රජකம் මැතිயමතිකම් ආද ලොකු තනතුරු ලබා ගண்ணாவூடு සமதனாம போරකேයට நியම කරணු ලැබ சிறකூடுவே இண்ணா அயமென்ம மරණට நியமிතව இன்னோය. மරණேට நியமிතவை இா தැனත්த்தாට தனேன் தனතුරேன் அமுதருුවங்கிின் கினம் பலයක්ද. නියමිත දිනය පැමිණ කල්හි ඔහු විසින් සියල්ල හැර යායුතුය මැරණ තැනැත්තාට අපායට යන්නට සිදු නොවී නැවතත් සුගතියෙහිම උපදින්නට ලැබේනම් එයද සැනසිල්ලකී කෙවදු තත්වයක සිටියත් කොතෙක් පින් කර ඇතත් පෘතජ්ජන පුද්ගලයාට දෙවනවාරයේ උපපත්තිය පිළිබඳ ස්ථාන නියමයක් නැත අද සිහසුන මත මහා යස ඉසුරෙන් වැජඹෙන තැනැත්තා සමහරවිට හෙට අපායේ ගිනි ගොඩේය. විවි පැවැත්වීම බරපතල කරුණක් වන බැවින් මිනිසාට නොකැමැත්තෙන් වුවද නොයෙක් විට පෞුකම් කරන්නට සිදවෙයි. එබැවින් කොතෙක් පින් කළත් ඔහුට අපායෙන් බේරීම ඉතා අපහසුය මැරණ මිනිසුන්කෙන් ඉතා වැඩිදනෙකුන් මරණයෙන්ම යන්නේ අපායටය. වරක් කපායට ගිය තැනැත්තාට නැවත සුගතියට එන්නට ලැබෙන්නේ ඉතා දීර්ඝ කාලයකිනි එබැවින් සංසාරය අති භයානකය නැවත අපායට යන්නට තිබියදී සක්විති රජකම ලබා සිටියත් දෙව් රජකම ලබා සිටියත් ඉන් පලක් නැත නිසා නොුවනැතියන් විසින් කළයුත්තේ ධනය සෙවීමත් තනතුරු සෙවීමත් ගරුනම්බු සෙවීමවත් නොව අපායෙන් මිදීමේ උපාය සෙවීමය අපායෙන් සම්පූර්ණයෙන් මිදීමට මතු කිසිකාලක අපායට නොවැන්නෙකු වීමට ඇත්තා වූ එකම උපාය සෝවාන්වීමය சோவாான் පුද්ගලයා ක්‍රමேன் නිවනටම යனுුமிස නැවත කිසි කலைක அப்பாායට නොயைයි. சோවාන් පලහි වටිනාකම පමණ කළ නොහැකිය. ඒ සක්පිති රජකමටද වඩා වටිனா බව தතාගතයන් වහන්සේ වදාල සේක. එபවි ஏ கிනம் பරිத்தி්‍යயாகගයක් කොට වුවது කොතරම් මහත් துකක් விந்த වුවது. ලබාගන්නට නිசிය. සෝවාන්වීමේ භාග්‍ය ඔබ කෙරෙහි සැඟවී තිබිය හැකිය. සෝවාන් පලයට පැමිණීමට ඔබට මහා පරිත්‍යාගයක් කරන්නට සිදු නොවනු ඇත. වස්තු පරිත්‍යාගේකින් එය ලබන්නටද නුපුළුවන. එය ලැබියයුත්තේ සතිපට්ඨාන භාවනාවෙනි ක්‍රමාණුකූලව මේ ජාතියේදීම සෝවාන්වියහැකි පරිදි කරන්නට නම් බොහෝම මහන්සිවිය යුතුය. එයට බිය නොවී මේ පොතෙහි දක්වා ඇති පරිදිී සතිපට්ඨාන භාවනාව කළහොත් සමහර විට ඔබට සතිගණනකින්ද සෝවාන් වියහැකි වනු ඇත බුද්ධජයන්ති කාලේ ඔබට ඉතා හොඳ සුභ මොහොතකි. මෙ බඳු අවස්ථාවක් ඔබට මතු නොලැබුණු ඇත. ඒ නිසා ඔබ ලබා සිටින මිනිසත් බවින් ගතහැකි ඉතා උසස් ප්‍රයෝජනය බුදු සසුන මුණගැසීමෙන් ලැබිය හැකි උසස් ප්‍රයෝජනය ලැබීමටත් මේ භාවනාව කොට සෝවාන්වන්නට උත්සාහ කරන්න, දැනට බුරුමේ බොහෝ දෙනෙකුන් විසින් පොහුණු කරන, බොහෝ දෙනා විසින් ප්‍රතිඵල අධධක තිබෙන මේ සතිපට්ඨාන භාවනාක්‍රමය, එද්දාස් නමසය පනස් පහේ මාර්තුමාසය පටන්, කොළඹ දෙමටගොඩ පරමාර්ථධර්ම සභාවෙන් නිකුත් කරන ධම්පත් මගින් මේ රටහි ප්‍රචාරය කිරීමට පටන්ගත් මුල්කාලයේදී, මේ ගැන මහජනයා විසින් වැඩි සැලකිල්ලක් නොදැක්වූ නමුත් බොරුම තෙරුන් වහන්සේලා ලංකාවට ගෙන්වා මේ භාවනාව පොහුණු කරන්නට පටන්ගත් තැන් පටන් අපගේ දහම්පත් බොහෝ දෙනා සොයන්නට පටන් ගත්හ. දහම්පත් සොයන බොහෝ දෙනෙකුන්ට ඒවා නොලබිය හැකිවිය. භාවනා ක්‍රමය පොදක් වශයෙන් මුද්‍රණය කරව්ුවහොත් යි සිදුවන මහත්වූ යහපත ගැන අපට බොහෝ දෙනෙක් කීහ. දැනට භාවනා මධ්‍යස්ථානවලට ගොස් සතිය දෙක භාවනාව පුහුණු කරන යන්නා වූ පින්වතුන්ට ඒ භාවනාව ඉදිරියට ගුරුවරයෙකු නැතිව කරගෙනයා හැකි ක්‍රමයක් ද නැත්තේය. විශේෂයෙන් ඒ අයගේ යහපත පිණිසත් නිවන්දකිනු කැමති බුදු සස්නයෙන් ලැබියහැකි උසස් පලය ලබනු කැමති, සැම දෙනාගේම යහපත පිණසත් නිවන් මග හෙළිකරන මේ භාවනා මාර්ගය, පොතක් වශයෙන් ප්‍රසිද්ධ කිරීමට පිළියල කරනලදී. මේ පොත කුඩා අවෝධ මෙහි රහත්වීම දක්වා භාවනාව කරන හැටි විස්තර කර ඇත. බුරුම මේ භාවනාව පුහුණු කරවන ප්‍රධානස්ථානෙන් භාවනාක්‍රමය පිළිබඳ සම්පූර්ණ විස්ත්‍රය දැක්වෙන අටසීයකට අධික පිටුගණනක් ඇති පොතක් නිකුත් කර තිබෙයි. අපට ද අනාගතේහි එවැනි පොතක් සම්පාධනය කිරීමේ භාග්‍ය ලැබේවායැයි පතමු. දැනට එබඳු පොතක් නැතිකමේ පාඩුව අපවිසින් සම්පාධිත, විදර්ශනා භාවනාක්‍රමය චත්තාාලිසාකාර මහා විපස්සනාභාවනාව චතුරාර්ය සත්‍ය බෝධිපාක්ෂික ධර්ම විස්තරය පටිච සමුපාද විවරණය යන පොත් කියවීමෙන් බොහෝ දුරට පිරිමසා ගත හැකිවනු ඇත චිරං තිට්ටතු සද්දම්මෝ මීට සාාසන ස්ථකාමී රේருුකානයේ චන්දවිමල ස්තවීර බුද්ධවාර්ෂදදස් හාරසි අනුනාමය විවහාරවර්ෂ එදදාස් නමසිය පනස් පහ සැප්තැම්බර් තුනවනදින පොකුණ විට ශ්‍රී විනයාලන් කාරාමේ දීිය